මම මල් වගාව කරගෙන යනවා 23 ගොඩාක් දුරට බෝග නිලා වගාව කරගෙන යන්නේ මට හොඳ ආදායමකුත් තියෙනවා ඉල්ලුමකුත් තියෙනවා මම ගල්ලමුනේ 99 අවුරුද්දේ ගොවි බැංකුවත් එක්ක ගෝජන සේවයකත් එක්ක සම්බන්ධ වෙලා ගනුදෙනු කරගෙන ගියා එක දිගටම කරගෙන යනවා මම ගොඩාක් උපකාර අරන් තියෙනවා මේ ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ මුලදි ට්‍රැක්ටරයක් පවා ගත්තා වගා ණය අරගෙන තියෙනවා ව්‍යාපෘති ණය අරගෙන දැන් මම මේක කරගෙන යනවා සාර්ථකව කරගෙන යන්න හැකියාවක් ලැබුණා ගොවි බැංකුව මගිනුත් අපේ උදේසිරි මහත්තයාගේ මගිනුත් අපේ ඩීඔ නෝනා මහත්මිය සමගත් ගමයන්ති මිස් සමගත් එකතු වෙලා කරගෙන යන්න හැකියාව ලැබුණා මෙවැනි ව්‍යවසායකයන් විශාල පිරිසක් මේ මගේ බලපෑදේශය තුල සිටිනවා ඒ අතරින් එක්කෙනෙක් තමයි දයානි සෝමලතා මම හිතන්නේ ඉතාම උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරන කාන්තාවක් අපේ සිතමු කාන්තා සමිතියේ ප්‍රධාන සමාජිකාවක් එතුමිය ගෝජන බැංකු සම්බන්ධ කරගෙන විශේෂ ණය සහ ව්‍යාපෘති ණය විදියට ලක්ෂ බැගින් තුන් වාරයක් මේ දක්වා ණය ලබා දීලා තියෙනවා ඒ වගේම පොර වැඩසටහන සඳහා ද්‍රව්‍ය වශයෙන් ණය මුදල් ලබා දීලා මේ කාන්තාවන්ගේ ආර්ථික සත්වය මම හිතන්නේ වැඩි කිරීමට අපිට දෙපාර්තමේන්තුවක් විදියට හැකියාව ලැබුණා මේ සඳහා මම හිතන්නේ අපේ ප්‍රාදේශීය නිලධාරීතුමියත් ඒ වගේම සහකාර කොමසාරිස්තුමා ළඟේ විශේෂ උනන්දුව මම හිතන්නේ ලබා දීම තුලින් මගේ බලපෑදේශ තුල මෙවැනි කාන්තාවන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට විශාල සහයෝගයක් ලැබුණා එහෙනම් ඒ වාසේ දෙපාර්තමේන්තුවට ස්තුති කරනවා මම මේ අවස්ථාවේ විවිධ කාන්තාවන්ගේ සහයෝගයේ මේ සමිතිය තුලින් අපේ සිතමු කාන්තා සමිති 3ක් සමාජික 120ක් පමණ සිටිනවා මේ බලපෑදේශේ බිම්මල් වගාව සහ කිරියාරක් පාලනය සහ විවිධ මල් විසුතුරු මල් වගාව කරන කාන්තාවන් බහුලව මේ ප්‍රදේශයේ සිටිනවා අතිරේක භෝග ආහාර වගාවට අමතරව අක්කර 775ක් පමණ වී වගා කරන බලපෑදේශයක් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දෙපාර්තමේන්තුවේ විවිධ සහයෝගය ඇතුව තව තවත් මේ කාන්තාවන් ධිරිමත් කරලා ආර්ථික වශයෙන් නගා සිටීමට ශක්තියක් ලබා දෙයි කියන විශ්වාසය තියෙනවා මේ සිතමු කාන්තා ගොවි සමිති හරහා කාන්තාවන්ගේ ආර්ථිකය නගා සිටීමට මෙහෙවරක් කිරීම සඳහායි අපි පත් කරලා තියෙන්නේ ඒ අනුව අපි ගොවි බැංකුවේ ඒ ණය පදනම මත උන්ට ණය ලබා දීලා තියෙනවා ඒ වගේම මෙම කාන්තාවන්ගේ ආර්ථික ශක්තිමත් කිරීමට මෙම කාන්තා සමිතිය හරහා අපි මුන්ට නොයෙකුත් ණය වර්ග හඳුනා දීලා ඒ සඳහා පුහුණු වැඩසටහන් ලබා දීලා මේ ආර්ථිකය ශක්තිමත් කරලා තිනා ඒ සඳහා මේ වගේ මේ මල් වගාව සඳහා අපි විශේෂයෙන් ණය දීලා තිනා මුන්ගේ ආර්ථිකය මේ මල් වගාවට මේ සුදුසු ප්‍රදේශයක් වශයෙන් තියෙනවා තවාන් පාලනයට ඒ වගේම කුකුල් පාලනය කිරිගව පාලනය ආදී ඒ වගේ දේවල්වත් අපි ණය දීලා තිනවා මේ ණය දීමින් අපි බලාපොරොත්තු වෙන්නේ මුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලා ගොවි කාන්තාව යම්කිසි දායකත්වයක් අපේ රටට ලබා දෙයි කියන බලාපොරොත්තුවෙන් මෙම වැඩසටහන සඳහා මං හිතන්නේ අපිට ගොඩාක්ම සහයෝගය දක්වන්නේ අපේ සහකාර කොමසාරිස්තුමා සහ අපේ ප්‍රාදේශීය නිලධාරීතුමිය එතුමියගේ මඟ පෙන්වීම යටතේ අපි තව ඉදිරියේදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක